අයි බෝන් ඔබ අදත් පැතිකට වැරසථන සමඟ ලංකාව අභියෝගාත්මක මොහොතක් ගත කරමින් එන්නේ එක පැත්තකින් සෞඛ්‍ය අභියෝගය අනිත් පැත්තෙන් ආර්ථික අභියෝග මේ දෙක එකතු වුණ හම මතුවෙන දේශපාලන අභියෝග මේ නිසාම අද අපි කල්පනා කලා පැතිකට සංවාදය සඳහා ආරාධනා කරන්නට හිටපු ජනාධිපති ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ නායක මෛත්‍රපල සිල්සේන ඇට හිට ජාත්පත්තුම බතුමාම තාමත්ම ගෞරවෙන් පැතිකට වැඩටස හ සඳහ පිගන්නවා. ආගුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ තීරනාාත්මක පක්ෂයක් ලංකාවේ විශෂ්ට ඉතිහාසයක් තියන දේශපාන පක්ෂක් රට පාලනය කරපු පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ මොහොතේ පැවරන කායබාරය කොයි වගේ කියන්නවා මුලින්ම පර්තමානආණ්ඩුවට අපි පසුගේ ජනාධිපතිවරණය දී සහ පාල්ලිමේන්ති මැතිවර්ණයේදී එක්කුුණේ ඇයි කියන කාරණය ඒ කාරණාවද අපි බොදු ජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගේ ජනාධිපතිවරණයට පෙර අවබෝතා ගිවිසුමක් අස්සං කලා විශේෂයම සම්මුතියක් වගේ ඒ තුළ අපි බලාපොරොත්තු වන පොදු ජාතික සංවර්ධන වැඩපිවෙලක් විශේෂයෙන්ම රටේ යහපත්ත රාජ්‍යපාලනයක් සඳහා වගේම ආර්ථික සමෘරධිය වගේ රටේ අනකුත් ශේෂ්‍රවල සෞඛ්‍ය අධ්‍යාපනද කෘෂිකර්මද සියලුවන්සවල පුළුල් වර්ධනයක් ඇති කරයමෙන්. ඉතාමත් හොඳ ජාත්‍යන්තර සූසතාවයක් ගොඩනැගීමේ අරමුණ තුළ තමයි අපි රජයට එක තුනේ. ඒ තුළ අප ඒ සහයෝග අපි රජයට සම්පූර්යෙන්ම ලබා දෙනවා. එනිසා මේ කාලයේ තුළ කොරනා, සංගත තත්ත්ේ ගත් ආර්ථික අර්බු දේගත්තත් අනකුත් ප්‍රශ්න වලදීත්. අපි මූලික වශයෙන්ම රජයත් එක්ක සිටින පක්ෂයක් විදිහට රටේ අනාගතය වෙනුවෙන් අපිට කෙළහැකිදේ අපි වර්තමානය ඉටු කරනවා ඒ වගේම අනාගතය තුළ අපි බලාපොරොත්තියවා අපි කොහොමද වැඩ කරන්න කියන සැලැස්මක් තුළ ක්‍රියාකිරීමට. ඔබතුමා ගත්ත ප්‍රවේශය හරි ධනාත්මකයි හැබැයි? අප අනිත්ත්‍ර ගිහිල බලද්දී මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ගොඩනගපු සන්ධාන හැමවිටම ශ්‍රී ලංකා නිහස් පක්ෂය කේන්ද්‍රීව තමයි ගොඩ නැගෙන්නේ. මේ පලමුුවතාව ආණ්ඩුවක් ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍රීව නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ කටයුතු කරන්න අලුත් ආකෘතියකින් කටයුතු කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. යෙදිල තියෙනවා. මේක ඇතුළේ කොහොමද පාක්ෂිකය කළඹනා කරණය කරගන්න මොකද දැන් අවුරුදු දෙකක් වගේ මේ ගම නැවිල්ලා මේක ඇතුළේ ඔබතුමා ආපහු හැරිලා බැලුවෝත්. කහොයි වගේද මේ තත්ත්වය විශ්ලේෂණය කරන්න. ඔ එතන්දී අසෝක හදවුත්තට එකඟවා ප කතා කරන්න ටඕනෑ ඔබ කිවූගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ආණඩු ගන්නාවක් පිහිට ඔපු වගේම නිදහසෙන් පසු ලංකාවේ වැඩිම කාලයක් රටපාලනය කරපු දේශපාන පක්ෂය. පසුගිය මැතිවරණයේ දී අපි ඒත් තීන්දුවට ආවේ අපි ඇත්තෙෙන්ම පිළිගන්නට ඕන මම ජනත් බිදුූරය ධාරණ කාලේ අපි එක්සත්ජාති පක්ෂයත් එක්ක ආන්නු කිරීම තුළ අපේ පක්ෂය දුර්වල වුණා එතට ඒ දුර්ුලවීම තුළ අපිට පෙනීගියා විශේෂයම පෞතින තත්ත්වයන් දෙදස් දහටේ පළත්පාලන මැතිවරණයේ දී පොදුජන පෙරබුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා ඇතට ප අපිට පළත් පානලා එතන පණහක විතර තමයි බලය ලැබනේ අදත්තේ බලය තිබෙනවා. ඒ තුළ අපිට සිද්ධ වනා මූලික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පැවැත්ම සඳහා වගේ ඉතාම වැදගත් ප්‍රමුකතාවය රට යනාගතය සඳහා අපි ඒවෙලාවේ ගත යුතු තීරණය තමයි අපි ඒ අවස්ථාවේ ගත්තේ. අද අපි බලනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු හැත්ත අවක ගමන් වගේ මේක. හිරක වසරක් මේ ගමන් මග තුළ සංග වෙද ගුරු ගොවි කම්කාරු කියන්න පංච මහා බලවේග ඇතුරගෙන තමයි බණඩානනායක මැත්තුමමා ශ්‍රීලක දහස් පක්ෂය ගොඩනාගන් සිරිසි මැත්තුවනි දැන් මේ බලවේග එදා තිබුණු මේ ප්‍රමුඛ ගාමක බලවේග අද වෙන කොට වෙනස් වෙලාද එන තැ වැ ස්වරූපය වෙනස් වෙලාද හොමද අලුතෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන්නේ මෙතනින් ඉස්සරට. මෙම එක්දාන්න අසිය පනස්හය ගත්ත හම ස්ටවාඩි බණඩරාකමැත්තුමාගේ පලවෙනි ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ මේ දා මාජනෙක් සත් පෙරමුණ විදියට සන්ධාන ආණ්ඩුවක්. ඒ තුළ මගේ මතේ මගේ අදහසේ හැටියට මම කියවල තියෙන විදිහට මගේ දැනුමේ හැටියට පනස්සයේ ආණ්ඩුව කියන්නේ මේ රටේ ආර්ථික පැත්තටත් වඩා සංස්ෘතික හා දේශපාලන පරිවර්තනයක් තුළින් බිහිවවෙච්ච ආන්ඩුවක් විදිහයට. එදට ඒ තුළ ප්‍රතානය නිදහස ලැබුණදාසිට අපිට සැබෑ නිදහසක් හ වන්සෝට තිබුණෑ ඔබකිවු සඟවවිද ගරුන් ගොවිකම් කරු පංචම හා බලවේගය. ඒ යුගය තුළ මේරටේ ඉතාමත්ම ප්‍රබල බලවේගයක්. එදකොට. අප සංස්කෘතියන් අප සංස්ෘතිය හර පදධති අපේකම අපේ ගුරුමයන් දේශීයත්වය දේශජ බව මේ කියන කරුණු විස්මතු වෙන්නට ඉඩක් තිබුණ එැ ඒ නිසා තමයි එදා බණ්ඩාරණයකම එතුමා ඒ විදිහ සභාගාණ්ඩුවක් හැදුවේ. ට එදා තත්වනවෙයි යද එදාතිමුුණ දේශපානවාතා වරය නෙවෙයි අද ඔබ කියපු පංචමහා බලවේගේ පණස්සයි වගේ ම අදයකට ඒක්ති වෙච්ච නව බලවේගති වෙනවා අපි සාමාන්‍ය සමාජයේ කතා කරනවා දීවරජනතාව ඒ වගේම රණවිරුවන් ඒ වගේම උගත් තරුණ පරපුරට අද ප්‍රධාන වශයෙන් දේශපාලක්ඥ උගත් තරුණයින්ගේ සිින්තනය කොමද ඔුන් තන්නන්නේ කොහොමද ඔවුන්ගේ බලාපොරොත්තු වනවාද ඒ තුළ ඔවුන් අදහස් කරන්නේ මොනවිදයේ සමාජ ක්‍රමයක්ද කියන මේ කරුණු මුල් කරගන්න ඕනේ ද ය දශපාන තත්වයට ැලපෙන්න්න. ඒක නිසා ඉදාතිමුණු පංචමහා බල වේගේ වැදගත්ක වගේම අද උගත් තරුණ පරපුර විශේෂ අනික්ශේෂවල කටයුතු කරන සියලුවංශවල පුළුල් සාභාගිත්‍යයක්ෂහ දායකත්වයක් මෙන්ම ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගත් ඔවුන් තුළින් යෝජනායන වැඩපිළිල්ලඟ අවශ්‍යතාවය තමයි මේ රට තිබෙන්නේ. ඔබ ඉතාමත් වැදගත් ඇනකටනවා මේ උගත් තරුණ පරපුර අපි පහුගේ දවසල් දකිනවා ලංකාව මේ මුහුණු දෙන අරබුද්ධත් එක්ක මේ තරුණ පිරිස. ලංකාව අතෑරල යන්න උනන්දුවෙනවා. මේක තල දෙහෙක තියෙනවා එකක් රැකියාව සඳහා යන පිරිස තව පිරිසක් සම්පූර්ණයම ලංකාව අතෑරල යන්න ඉතන පිරිස. මේක අලුත් තත්ත්වයක් එහෙමනත්ත වෙන්නදට වඩා තීවරව මේ වැඩක් නෑ ඉඳලා. කියන මානසිකත්වයට ගොුණු වෙලා තියෙන ඔබතුමා පල පුරදු දේශපාලක්නය මේ තරුණ පිරිසගේ උගත් තරුණ පිරිසගේ. මේ ගටලුවක් කොහොමද අපි සංවාදයට ගන්න ඕන. අසෝක එකට මම තව කීපයක් එකතු කරන්න උගත් තරුණ පිරිස වගේම මේ රටේ උගතුන් වෛදේ ඉංජිනේරු වෙනොත් විධ ශේෂත්‍රවල ප්‍රීනයෙන් විසිිස්ටයින් විශාල වශයෙන් රට හැරදාල යනවා එට ඒගේම උගත් තරුණෙන් රට හැරදාලය නවා ඒවගේම අධ්‍යාපනය සඳහා මීට අවුරුදු හතරකට පහකට කලින් තිබුණු තත්වයට වඩා විශාල පිරිසක් දරුවෝ රට හැරදාලයනවා එක රට හැරදාල කියලක වචන පාවිච්චික කරන්න බැහ අධ්‍යාපනය සඳහා යන ත උගත් දරුවන්ගේ සංක්‍යාව දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා. හතුවට ඒ තත්ත්වයන් තුළ අපි ප්‍රධාන වශයෙන් මේ තිබෙන තත්ත්වය සැලකිිල්ලට ගත්විට මේ විදිහට රට දාලා යනයක හොඳ දෙයක් නෙවෙයි. ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් එමක අන්තිමට උගතුන් බුද්ධිමතුන් වැඩ කළ හැකි උගත් තරුණ දරුවන් ඒ අය පුන්පුළුවන් පුළුවන් හැම කෙනෙක්ම ගිහාම. මේ රටේ නිකාම් බොහොම ඒ කන්සවල, ලක්ෂතාවයන් නැති ප්‍රවීණයක්ක් නැති විද්වත්භාවය අඩු පිරිස විතරක් රැඳෙන තැනට වැටන්න පුළුවන් ඒක නිසා මේක රජය වහාම මේක වලක්වන්න යම් කිසි බියවරක් ගන්න ඕ ඒ වලක් පන්න ගන්න පියවර කියල කියන්න ඒක මේ යාපුුට්ටක ජනය නමත්න එක නෙවෙයි මූලික වශයෙන්ම මේ රට හැරදාල යන දැනට වෛ්‍යජනරු සහ මේරටඒ විවිධ ක්ශේත්‍රවල ප්‍රීණයන්ගේ ඒවගේම ්‍යාපාරිකන්සවල යමක්කමක් සාමාන්‍යයෙන් තිබෙන පිටට ගිහින් ග අදුරක් කරගෙන ඉන්න පුළුවන් අය. මේ බොහෝ පිරිස් මේ යනක වලක්වා ගැනීම සඳහා මූලි වශසිෙන් රජයේ ඇදිහත්වයෙන් ඕන රජේ ඇදිහත් වෙලා රටට ඉල්ලීමක් කරන්නට ඕන ඒ අයිගේ මානසිකත්වය සකස් වෙන ආකාරයට බලාපොරොත්තුව ඇතිවනාකාරයට මේ මේකට යෑමට හොඟක්ම බලපාලා තිබෙන්නේ කරෝුණනාාව වසංග ත්ත්ේ සහ ආර්ථිකර්බදයක කියන එකයි සාමාන්‍ය මගේ පෞද්ගලික මතය. කොරණ වසංගතය අපි විශ්වාස කරනවා යම් කිසි කාලසීමාව ඒක අවසන්නවෙලා රට හොඳ තත්ත්යට එන්න පුළුවන් තෙරුවන් සරණය. ඔට නමුත් ආර්ථිකර්බුදේ දිහැබල්ල තමයි මේ වැඩි පිරිසක් යනබවාපිට පෙනීියන්නේ රටත් ජනතාවත් සියලු වෙනම අධිස්්ටානයෙන් ආත්ම අවිමානයසා ආත්ම විශ්වවාශයෙන්. දෛරයවන්තව ඉලක්සාහගත ජාතික සංවර්ධන වැඩවිිඳිලකට ගිහිල්ලා. අපි මේ රට ගොඩගම්ම ඒක නිසා රට දාලාය යන්න එපා ඔගුල්න්ගේ ප්‍රශ්න තියනවනම් අපි පුළපුුව විදිහටය විඳගම්ම කියන. ඒ මතේදීලා මානුෂික වශයෙන් විශේෂයෙන් ඔවුන්ට යහපත් මානසික තත්ත්වයක් ඇති කරන්නට ඕන ඒක රජේ පැත්තෙන් සිදුවියු දෙයක්. එකොට ඒපත් මානසික තත්යක් එවිදිහට ඇති කරනවා වගේම අනිපැත්තිං ඒ ශ්‍රේෂත්‍ර ඒ ජනතාව පිටට යන එක වලක්ව ගන්න කොහොමද කියන කාරණාව ඔවුන් තුළ හිත්වල ඒ තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන ඒවාට අපි යම් යම් අවශ්‍ය විෂඳුම් ලබාදිය යුතුයි. ඒක නිසා මේක ඉතාම නරකතත්ත්වයක් මේක වහාමාපි බලක්වන්නට ඕනෑ මම වලක්කන්නට ඕනෑ කිය විය මේ ඒයා පෝට්ික න එක ෙවයි. ඒක නිසා අපට... නාදතයක් තියෙනවායි කිය දැන් අපි උදාහරයක් ඉවිදිර ගත්තුත් පැහැදිල්ලුවම නාසෝක මට තවම දැනගන්න පුළුවන්කමක් නෑ රජේ පස්සවුරුදු සැලස්මක් හෝ දසවුරු සැලැස්මක් තියෙනවාද කියන එක. එදට මේ රටට පස් අවුරු සැලස්මක් හෝ දස විශේෂයම දසවුරු සැලස්මක් මේ රටට අවශ්‍යයි මොනාන්ඩුව තිබුණත් එකදිගට අකණ්ඩව යන සංවර්ධන සැලස්මක් අවශචයි විද්ධතුන් විසින් සකස් කරන ලද. ඔපතුමා මේ මතුකරන කාරණය ලොකු ගැඹුරක් තියෙනවා. කැන්නේ. අපි රටක් හැටියට දීර්ඝකාලීනි ඉලක්ක සකස් කරගන්න ඕන්. අපිට ෘතියවේ දී විසින් සකස් කරපු, දීර්ගකාලීන්න ආණ්ඩු මාරු ඇමතිවරු මාරුවලින් වෙනස් නොවන තිරසාර වැඩපිළිවෙලක් තියෙන්න ඕන කියන. බතුමා මතු කරන මේ වැදගත් කාරණයක් එක්ක මට තව පැත්තක් වේනවා. හිට ප්‍රජාතගත්තු ව දැන් පහුකිය දවස් වල අපි දකින මාසු තුනක් වගේ ඉතා සීමිත කාලයක් ඇතුළත රාජ්‍ය තන්ත්‍රයේ වැඩ කරන ෘපියවේ දීන් බොහෝ දෙෙන තමන් දරන වගකීම්වලින් නිර්ථන තුරුව ඉවත්වෙනවා. කැන්නේ මේ ඇවිල් පල් යාමට ව නත්ත මැදමට මේ තීරකය නෙමෙයි ඉහල මට්ට මේ තීරකයෝ මේ අයි වෘතිය වේදී. අතාරිනෝ. වකකීමෙන් අහක් වෙලා ඉන්නවා මේක පියවර දෙකකින් යන ගමනක් කියල පේෙනවා. එකක් මේ වගකීම නිදස් වෙනවා ඊට පස්සේ මේ අය වෙන රටක ස්ථානගතවීමේ ප්‍රවණතාවය ඔවුන්ගේ භාවිතාව තුළ දැනටම පේන්න තියෙනවා. තැ මේක අපි කොයි විදියට ද ආමන්ත්‍රණය කරන්න ඕන මොකද ඔබ කියන මේ දිකුකාලීන වැඩපිළිවෙලට යන්න නං රාජ්‍ය යන්ත්‍රයට වැඩකරන පිලරිස්සගේ විශ්වාසය අපආය දිනාගත යුතු තිය නවා ඔබ දැකද ශ්වාසය දිනාගැනීම සඳහා අපිට නිකං කතාවක් කරලා අදහසක් ඉදිරි පට් කරලා බැහැ ඒ විශ්වාසයේ දිනාගන්න වැඩපිළි ලක්තිය ඕන්න ඒ වැඩපිළිල්ල තම අශ්‍යෙන් වැඩපිළිල්ල සකස් කිරීම සැලසුම් කිරීම සැලසුම් ක්‍රියාත්ම කිරීම. කට සැලසුම් හැදීම සහ සැලසුම් ක්‍රියාත්ම කිරීම ඒවාගේ ජාතික ප්‍රතිපත්ති තුළ සැලසුම් හැදීම ජාතික ප්‍රතිපත්ති ඒ තුළ සැලසුම් හැදීම සැලසුම් ක්‍රියාත්ම කිරියීම. එතවට මේ කරුණු තුන ගත්තහම ඇත්තෙම්ම අඩු වශයෙන් අවුරුදු දහයක සැලැස්මක්කත් අවශ්‍ය වෙනවා ඒ තුළ මම හිතනවා බොහෝදුරට මේ රට යනාය වලත්වාගන්න. බලාපොත්තු ඇතිකරගන්න පුළුවන් වෙයිි කියලා ම විශ්වාස කර මොක දැන් අද ලා යෙන්නේෙ මම දකින විදිහයට එහෙම අඩුවශයෙන් පස්සවුරු සැලස්මක් පිළිබඳවත් ම නන් දැනුවත් වෙලා නැහැ. දට මම දැක්කා මේ රටේ ප්‍රධාන පළේදේ ස්පානනායකක් දැන් ගිය සතියේ ප්‍රකාශයක් කළ මේ රට කොඩගන්න අවුරුදු විශසක් යනවායි කියලා අවුදු විශක් යනවායි කිය කිව. මම ඒ කතාවේ ඇත්තක් තිබුණ හෝ නොතිබුණා හෝ ඒ කරපු ප්‍රකාශයට මම එකඟ වෙන්න නෑ. හොකද ඒ කරපු ප්‍රකාශය ඉතාම බරපතලයි ඒ හොඳ නෑ දැන්වයි ඔබ කියපු රට හැරදාලා යන්න ප්‍රශ්නයට ලොකු ශක්තියක් වෙනවා තව අුරුදු විස්සක් යනකං මේ රට ගොඩගන්න බැහැ. අවුරුදු විශ්සකින් තමා රට හදන්න පුළුවන් කියන දැනට. ඒ නිසා අපි ආර්ථිකය දේශපාලනය තාක්ෂණය ඒවගේම සමාජයක් මෙහෙවන්න තිබී තු යම් කිසි මනෝවිද්‍යාත්මක පසුබිම ජනතාවගේ මනස තේරුම් ගැනීම. එදකොට මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම අපි ඉතාම පුළුල්ලෙස මේ ප්‍රශ්න අධ්‍යයනය කරලා මේවට විසඳුන්දීම ඉතාමත් අවශ්‍යයි නැන්නම් අසෝකෝප කිව්වාගේ මේ රටේ උගතුන් බුද්ධිමතුන්ගේ සහවිද්‍යතුන්ගේ තරුණ එක්ක විශාල සෝදාපාලූකට යාවි එහෙම ගියොත් ජාතිය අනතුරේ. හිට ප ජාතපත්තුවනි දැන් අපිට පේන තවත් අලු තත්ත්වයක් තියනවා මොකද මේ තත්ත්වය ලංකාවේ තීන්දු තීරණ ගන්න විදේශ සමඳතවල්ල තීන්දු තීරණ ගන්න මේ වගේ පිරිස රාජ්‍යන්ත්‍රයට එකතු වෙලා ඉහලට ගිහාම ඒතුළින් තීන්දු තීරණ ගන්න පුළුවන් තැනකට එන එක තමයි රු නිලධාරියෙක්ගේ බලාපොරොත්තු. අලුත්තත්ත්වයක් තියෙනවා ව්‍යවස්ථාදායක නියෝජනය කරන පිරිස පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස ඒක තනතුරවලින් ඉවත් වෙලා ඒකේ මහිමයෙන් අර තීන්දු තීරණ ගන්න ඉහල විදේශසය වයවෙන්න පුළුවන් රාජාංශය වෙන්න පුළුවන් තැන්වලට එන ප්‍රවණතාවයක් තියෙනවා. තුමා පපුරුදු රාජ්‍යතාාන්ත්‍රිකේ තත්ත්වය ඔබ දකින්න කොහොමද ඇත්තෙම් දේශපාලක්ඥ සහ ආර්ථික විශේඥ දේශපාලඥා සහ විද්‍යාඥඥා දේශපාලක්ඥා සහ අනිකුත් අපි ගත්තොත් විවිධ ශේෂත්‍රවල විෂයන්වල ප්‍රවීණයෙන් විශේෂය විද්‍යාඥය ඇට මේ ගොඩවල් රි හට්ටි තේරුම්ගන්නට ඕනෑ රටක සංවරධන සැලැස්ම ක්‍රියාත්මක වීමේදී ඒ තුළ දේශපාලක්ඥාගේ පුටුවකුමක්ද ආර්ථික විශේෂක්ඥාගේ පුටුවකුමක්ද අනිකුත් විද්ධතුන්ගේ පුටුවෝකුමක්ද කෘසිවිද්‍යාඥෙන් අධ්‍යාපනඥයයින් තාක් විශේෂඥයෙන් මේ අය විශයෙන් ඒ ඒ අයගේ වගකීම් දරන්න එ අයට සුදුසු තැනකුමක්ද කියල දෙන්නොටන හැැයි අපි මේ ඔක්කොම න්න ගත්තොත්හම ම හිතන්න අපි විශාල අමාරෝකයටනවා මොකද දේශපාලනය කරනය පාලිමේන්තුව ඇවිල්ලාම ඇතිමතිකං කරල්ලා ඊළඟට තව රටේ තිබෙන වෙනත් විද්ධතුන් ආර්ථික විශේෂක්තින් විවිදංශවල ත ප්‍රවීනයෙන් ඒ සිටින පුටුවලට යන්න ගියොත් එහෙම බොහෝ වෙලාවටේක ඒ ඒ පුද්ගලයා දේශපාලන කෝනයකින් තමයි ඒ තියන ප්‍රශ්වදිහැත් බලන්නේ ඒයි තැන් ආර්ථික විද්‍යාඥා කියන්නේ මමදන්න විදිහට දේශපාලන පක්ෂ පිළිබඳව හිතන් නැතුව පක්ෂ මතවාද හිතන්න නැතුව ආර්ථික විශේෂඥා කියන්නේ නිදහස් මනසකින් හිතලත් තමන්ගේ දෙනව බුද්ධිය උගත්කම වබෝධය තමන්ට තිබෙන පරිනත භාවය බහස්ෘත භාවය ඒ බහුස්ෘත භාවය සමඟ හැසිරෙන කෙනෙක්. ඔහු දහස් පානසිකත්වයකින් වැඩ කිරීමේ හැකියාව පැහැදිලව දන්න ඕෝන ඒ නිසා පු්ුවට සුදුසුගෙනා පුටුවට යයතුයි දැන් සාමාන්‍යෙන් එලහරකයි මිහරකයි ගත් තත් බර්ගයා එකක තමයි එවුණනට එල් හරකගෙන් ගන්න වැඩේ මිහරකග ගන්න මීහරකෙන් ගන්න වැඩ ල් හරකගින් ගන්න න ඉතාම අපොර ධරනය එදෙක් මේ ඒ අපි තේරුම් ගන්න ඕන එලහරක කවද හරකව ඔබතුවාගේ වඩ අදගීම්තියන ශේෂත්‍රයකට ම න්න කැමතිීමේ සෞඛ්‍ය ේත්‍රය සෞක මතවර කැට අවුදු පාක වගේ කාලයක් අටයුතු කරා ලෝක සෞඛක සංවිධානය තනතුරවලට පත් වුණ ඒ වගේම ඒ කාලය ඇතුළේ සම්මානයට පාත්‍ර වුණ මද්‍රව්‍ය පාලනය වගේ කාරණාවරදදි ලංකාව ඉහල ජග්‍රාණාත්පත් කර ගත්තා. ලංකාව විශේෂයෙන්ම එ අත්කරණය සම්බන්ධය. දජධාරී රට. දසම්ේ හටේ දශකය ඉඳලාම ඉත්තාම හොඳට ලෝකෙට ආදර්ශදීපු ලෝකෙට තත්ව සහතිකයන් පෙන්නපු රටක්. ඒ කරේ සෞඛ්‍ය ශේස්ත්‍රය වෘර්තිිකයෝ. හැබැයි කොවිඩ්ඩබියෝගේ හමුවේ මේ තැන ටිකක් හෙල්ලුණා මේක දේශපාලනත්ඥෝ නිසා වුණාද වෘර්තියවේදීන්ගේ අත පසුවම් නිසා වුනාාද. සෝ ඔබ බෝහමෝද ප්‍රශ්සාහන්නේ දැ මේ එන්නත් කරණයේදී සිදුවෙත්තක දෙයක් තමයි මංය දන්න හැම ප්‍රදේශයකම වගේ අඩුවසෙන් ප්‍රාජේශීය පන්ත්‍රියෝරයෙක් වත් ිහිල්ලා තන ටකන ඉන්න එක රට ඔබ කිවෝ වගේ මේ රටේ සෞඛ්‍ය ශේෂත්‍රය කියන්නේ ලෝකයේ ඉතාම ඉහල පිළිගනීමත් තිබෙන ශේත්‍රයක් අපේ රටටේ නිදහ සෞඛ්‍ය සේවා ඒ තුළ මම සෞඛ්‍යඇමතිරවයි දිහට වශෙන් සිටපු කාලය තුළ දන්නවා ජාත්‍යන්ත්‍ර සමුළෝකටගයා ලෝකේ ඕනෑම රටකර ගිය සෞ්‍යයමතවරයා කාලේ ලංකාවේ සෞක්ෂේෂත්‍රය පිළිබඳව ඉතාමත් ඉහලින් තමයි ඔවුන් අගේ කරන්නේ. මොකද අපේ වෛද්‍යවරු ලෝකයේ තවත් වෛද්‍යවරුන්ට කිසිසේත්ම දෙවැනිවෙන්නේ නහ. යම්යම් අඩුපාඩු සිද්ුවෙන නම් නවත් අධි තාක්ෂණක උපකාරණවල තිබෙන යම්යම්ම අඩුපාඩගක් නිසා මිසක් වෛදවරු ලාංකික වෛද්‍යෙරු ඉතාම දක්ෂයි ලෝකයේ කාටත් දෙවනි නෝන. එට මේ තත්ත්වය සැලකිල්ලට ගත්විට ඔබ කියපු ආකාරයට මේ එන්නත් පිළිබඳව ප්‍රශ්නයේදී මේ රටේ දීර්ඝ කාලයක් සෞඛත් එපාත්මේන්තුව හරහා විශේෂයෙන්ම එතනද අපි දන්නවා මහජන සෞඛ්‍ය, අන්ස රෝග නිවාරණ දැන් සෞඛ්‍ය ගත්තතාහම අන්ස දෙකක් තියෙනවා න ප්‍රතිකාරන්සේ නිවාරණංශය. ැ ලංකාවේ රෝග ප්‍රතිකාරන්සයට අති විශාල මුදලක් අපි හෑම අණටුවක්ම වීධං කරනවා මගේ කාලිත්තේ මයි මම සෞඛ්‍ය මති කාලිත්තේ මයි කොයි ආඩුව ප්‍රතිකාරන්සයට අති විශාල මුදලක් වීදන් කරනවා ගොඩනැගිලි හදනවා මානෝ සම්පත ලබා දෙනවා උපකරණගේනවා ඒවා කරනවා. න තරෝග නිවාරණ අන්සේ අපේ ඉතාමත්ම දු්පත්. ද මේ රට යද ගත්තොත් මංහිතන්නේ සීයට පනහකට වැඩි ජනගහනයෙන් මොුණ ඔහෝ බේතක් පාවිත්්ති කරනද. ඒතත්වයට ඇවිල්ල තිබෙන කුඩා දරවාගේදලා සීහට පනහකට වැඩි ප්‍රමාණයක් වො හෝ බෙතත් පවිති කරන නිරතුරුව බෙත් ගනිමින් තමයි ජීතය නිරතු දත්තු කරනෙන හෙත් ජනමින් ඉන්න පිරිසක්බවට අපි පත්තිවෙලා දෙනවා ඒකට මම දකින්න මූලික හේතු තමයි ලෝකයේ සංවර්ධනය රටවල්ල දියුණු රටවල් වල ්‍රතිකාරංශයට වගේම රෝග නිවාර්ණන්ශේයට, මහජන සෞඛ්‍යසේවෙට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට සෞඛ්‍ය වෛද්‍යනිලධාරී පෞසෞ්‍ය සේවානිලධාරිී මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒගුල සේශ්‍රීෙන් අය. එතකොට ඒ අන්ස අපේ ඉතාම රෝග නිවවාරණාංශය ඉතාමත්ම දුරුවලයි. එතකොට මේ රෝග නිවාරණාංශය දුරුවල රජයෙන් දෙන උදා උපකාර සම්පත් මුදල් මදිකම නිසා. බ රෝග නිවාරණ අන්සේට තමා මූලික වශයෙන්ම එන්නත් කරණය පිළිබඳව වගකේම තියෙන්නේ. එතකොට අපේ අවුරුදු කෝමටත් සියගට වැඩිකාලයක් අපේ සෞඛ්‍යති පාත්මේන්තුවට විටින් විට රටේ ඇතිවෙචත විීධ වසංගත. රෝග ඒ තත්ත්වයන් නොලද ලෝකේ ඉතාම ඉහෙළම, විසිිස්ටයින් බවට අප සෞඛ්‍යති පාත්මයන්තු පත්වෙලා තියනවා එන්නත් කරණය පිළිබඳව. ඒක නිසා මේ එන්නත් ඇත්තෙම පිටටිග ඉනල්ලා ඒ කලින් තිබුණු ක්‍රමය මොකද අපේ හැදිච්චේ යම් කිසි ජාලයක් තියනවා යම් කි පද්ධතියක් තියනවා මේ එන්නත් කරණය පිළිබඳවටේ ඒක බොහොම ශක්තිමත්. යකොට ඒ ඒ ආයතන වට ඒදිසිට මේක බාරදුන්න නම්. හිතනවා බොහෝ ලාවට මේ රජේටාව විවේචන එන්නේ නැහැ කියලා ඒවගේම ජනතාවගෙනුත් මීට වඩා යම් කිසි ජනතාවට සහන දෙන සුබදායි තත්ත්වයක් ඇතිවේ කියලා හිතනවා ඒ කල්මනා කරණ දී ඒ වෙච්ච අඩුපාඩුගං තිබෙනවා ඒගේම රජේ පැත්තෙන් ගත්තහම කොරෝණාව සංගතයේදී ඇත්තෙම ඉතාම විශිෂ්ට මෙහරක් ඉටු කලා කැපවීමමක් කලා විශාලාති විශාල මුදලක් ය වැය කරන කළ ඒක අප අගේ කරන්නට ඕනෑ නොමුත් එමත් කරනයේදී අ සිදධි වෙච්ච අඩුපාඩුව සිද්ධ වනාා මේක සම්පූර්යෙන්ම සෞඛ්‍ය ප්‍රධානීන්ට පැවරීමේ නොමැතිකම නිසා. ඔබතුමා කියන සෞඛ්‍ය ප්‍රධානීන්ට වගකීමේ සහ තිීණ ගැනීමේ බලය ලැීම පිඳ කාරනය කද මටමතකයි. බතුමා ජනාධපති හැටියට ඉන්න කාලේ ලංකාව මැලේරයා රෝගය තුරන් කරනවා. අපි ඒකාල ලබපු ලොකු ජයග්‍රණයක් මොකද එක්ද සමසේ තිස්හර තිස් පහ අවුරදුුවල ලංකාවේ ලක්ෂ පහක් පමණ මැලේරියරෝගෙන් අසීරුවට පත්වෙනෝ ඒවගේ හිටපු ජනගානයෙන් ජනගාඩයෙන් විශාල ප්‍රතිශතයක් අසූදහසක පිරිසක් ජීවිතක්ෂයට පත්වච් බව ඇැම් වාර්තාාවල තියෙනවා එක්දදාසමසේ තිස්තුන තිස්හත්‍ර කාලේ එහෙම තිබච්ච මැලේරියාව දස් දාසේ වෙනකොට ලංකාවෙන් තුරං කරන තුරං කරන වැඩපිළිවල බිම්මට්ටම මේ ක්‍රාත්මක් කල ජයග්‍රහණ අත්පත් කරගන්නවා හිටපු ජාධපත්වනි දැන් අපේ ඒ ජෑග්‍රහණ ගන්නේ දිගු සැලසුම්ක් ඒකට අපේ තියන සෞඛ්‍ය මොඩලයන් හදාරලා ජාත්‍යන්ත්‍ර මොඩලයන් හදාරලා ඒට සහය අරගෙන තීන්දු තර නිස්සු වෙලා මොනවාද ගෙන්න්න ඕන මොනවාද පාලනය කරන්න ගෙන්න්න ඕන මේ තීන්දු එක්ක එන්නේ ඇයි මේ යහමින් හොඳින් ගලා යන පද්ධතියකට අපි වෙනත් ප්‍රවේශයකට යන්නේ මොකද අපි දකිනාව පහුගේ දවස්වල සෞඛ්‍යශේෂස්ත්‍රයේ අදදැකීම් තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයම මේ පිළිබඳ විවේශනාත්මක බලනවා හැ බතුමා මේකද අදහස් දැක්ව වෙන්නෑ පුදවා මේක නිශවබ්දෝ බලාගෙනටිය මං හිතන්න දැන් කතා කරන්න වෙලාව. උද මෙතැන මෙහෙමයි අසෝක දැන් මම කිවුවනේ ලෝකයේ තියෙන ඉතාම හොඳම සෞඛ්‍යේවක් ලංකාව නිදහ සෞඛ්‍ය සේවාාව. ඒ වගේම තමයි එන්නත් කරණය පිළිබඳ ලෝකයේ තිබෙන සෞඛ්‍ය සේවාවලින් හොඳ ඉතිහාසයක් තිබෙන ඉතාමත්ම විශිෂ්ට සේවයක් සෞඛ්‍ය පාත්මයේන්තු අරහා කරන එන්නත් කරණය ඔබකිව වගේ මැලේරියා විශේෂයේම අප පෝලියෝලින් නිදහස් රටක් වුණා එන්නත් කරනය ප්‍රතිබල ඒරට ඒ වගේ විවිධ අංස පිළිබඳව අපිට කියන්නට පුළුවන්කම තිබෙනවා. තකට ඒ විදිහේ වැදගත් විදිහට සේවය සැපැවුණු ආ එතන සහ දෙපාත්මයන්තු වලට දේශපාලන බලපෑමක් නැහ්නම් දේශපාලන මැදිහත්වීමක් වෙන්න සිදුවනේ ඇයි කියන කාරණාවත් මෙතන්ද අපි සොයිල බලන්න ඕන කරණාව. ඒකට හේතුව තමයි අරවාගේ විශිෂ්ට සේවයක් කරන පිරිසක් ඉන්නා වගේම සෞඛ්‍ය සේවේ, එක්තරා සුල්ලු පිරිසක්ඉන්නවා ඉතාමත්ම දූෂිත පිරිසක්. ඇැන් මේ දවස්සොල මේ දත්ත වෙනස්කිරීම පිළිබඳව යනවානේ. ට මම සෞඛ්‍යෑමති කාලේ මම දෙදස් දහයේ සෞඛ්‍යමතික භාරගන්නකොට මට කලින්හිටපුන් වවන්සිපාල් සිල්ලම තුගේ අවසාන අවරද අරම්ම කරල තිබුණා මේ අෞෂධ පිළිබඳව විශේෂයම දත්ත තොරතුරු පද්ධතිය හදන්න. දශ ව්‍යාපෘතියකින් කෝටි විසි හතක් හම් වෙලා තිබුණ මම සෞඛ්‍යමත්‍යන්ශේ භාරගත්තේ දෙදස් දායන එකොට දෙදස් නමේ දෙදස් නමේ තමයි නිමන්සිරිපාලෑම එතුමාට ලැබිල ඇතිබුණේ මේ දත්ත විශේෂයෙන්ම පද්ධතිය සකස්කිරීම සඳහා විදේශය විශේෂ අරමුදලා ඒක කෝටි විසි හතක් එතකොට ඒ වැඩේ ආරම්භ කලා විතරයි මම සෞඛ්‍යමැති වුණා නිවන්සිරිපාලෑම එත්තුමා වෙනස් වුන කොට මගේ කාලය තුළ මට තිබුණු වැඩවලින් එක අන්සයක් තමායි මේ කෝටි විසිහතක් වෙන්කල්ලා තිබෙන මේ දත්ත පද්ධති සගස් කිරීම එක ඒ හදපුහාම සෞකෑම තිවරයට මේ සුඩජගන කම්පිටරේ දිහැබල්ල හිටන් ගහල කියන්න පුළුවන් රත්න පුරේ ස්පිරිතාලි බෙහිද් ජවඩාවේ නැත්ති බොනවාද. පොළොන්නරේ බෙද්ජවඩාව නැතති බොවාද ාපනයේ නැත්ත මොනවාද එතකට නතිදේ මේ වනවිට මොන මට්ටමේ දෙතියන්නේ. ටෙන්ඩර් කැඳවලාද. ඒම නැහනන් ටෙන්ඩර් කැඳවීම කරලා නැද්ද. එකට ඒ පිළිබඳව ටෙන්ඩර් කොමිටිය රැස්සලාද මේ ඔක්කොම මේකට ඒනවා. එතකොට කවරුවත් හොයන්න ඕනනෑ පරිගණකයේ මේ බල්ල හිටම් ඔක්කොම ගන්න පුළුවන්කම තියෙනවා. අසෝග හරිමගණගාටුයි මම අවරදු පාහක් සෞඛ්‍යමතිවිදිර හිටයන මේ පද්ධති හදන්න දුලෙමනෑ දන්න දුන්නෙම නෑ. ඒ සල්ලි ටික එකක විදිහට වැෑවුණා වැැවුණනා මම එනකොටත් සල්ලි ප්‍රමාණයක් ඉතුර වෙලා තිබුණා දෙදස් ධාතරය අ්ඩුවෙන් ලියටනකොට හදන්න දුන්නෙම නැහ. හුද දුන්නන්නේ නැත්තේ හිට පජනාධති පැත්තුවනි ඒ දෙන්නේ නැත්තේ මේ විශේෂයෙන්ම මේවා අංසව භාර ඉන්න ඒත් අවසධ ජාවාර්ම කියනක ඔබ දන්නවාන ලෝකයේ අවියවද ජාවාරව අවසද ජාවාරම. මේ ඉතාමත්ම ප්‍රබලයිනේ එකොට කුඩු ජවාරෝ මධදරව්‍ය. මේවා ප්‍රබල ලෝකයේ ජාවාරම්. එදකොට මුඩු ලෝකම මේ සෞඛ්‍ය සේශ්‍රයේ තියන ජාවාරමත් මුළු ලෝකයේම තිබෙනවා එහෙම නෝන රටව විශාල ප්‍රමාණ අතියනවා මු සංවර්ධනයෙන් හඩු දුපත් රටවල්ලොල විශේෂයෙන්ම මේ ජාවාරම තියෙනවා. එදකොට මේක මේ සෞඛ්‍යශේශ්‍රය ඔය දත්ත ප්‍රශ්නය. කිව මගේ ල සෞක්‍ය ම තිදිර මේ ප්‍රශ්ිමට අවුරදු පහකු තිදලවට වැැරු ඒ කියන්නේ සාමානයේ හය මාසිර සැරයක් ප්‍රති මාලෝජ රැ මත්තියන තිීරහ දැක දැන්න ැහරි හට දැන්හරි දැ මේ බනවුරුදනකට හමවන්න හැබැයි එහෙම තම අවුරුදු පහම වුණේ ට මෙ ඉස්කෝල ළමෙකුට වගේ මේ පදිින් කියන්න ද නැනම් කනමිරි කන්නද ඒක හොදයි කියනවා නෙවේ අපි පොඩි කාල වගේ අපිට කෝටුවකින් යහුගේ කෝටුවකින් හෙම එනවෙන මේගොල්ල ඉතින් මේ හනිත්තක ඒ බොහෝ ඒ අන්සෝල ඉන්නය හෙම තනතුරලෙන් වචත් කරන්න පුළුවන් කමක් නෑ මේ සිිස්ටම්ම එක හැදිලා තියෙන විදිහට සෞඛඛ්‍ය අන්සවල ආයතනෝල හෙදවට මේකට ජාවාරංකාරයකතුෙනවා ඒ එක නිසා මේ රටේ සෞඛ්‍ය සේවේ වෛද්‍ය හෙදි ස හනකුත්් කාර්මණල්ලී තාම ගෞර වෙලබාගත්ත විසිිස්ටම පිරිසක් ඉන්නවා වගේම මේ තුළ ඉන්නවා විශේෂයෙන්ම මේ ජාවාරංගොල්ල ඉන්න පිරිසක් සෞ්‍ය අමාත්‍යංශය කියන්නේ මේ අවුරුද්ධකට ටෙන්ඩර් විසි එක්දාහක්කිතර තියෙනවා. ම අවුතු ටෙඩ විසියක්දහක්කිතර තියෙනවා ඔය ටෙඩර් විසියෙක් දහ තියෙන එක මේ දත්ත ගබඩාකට අරගන මේ කොම්පිටර් එකට අරගන මේ වැඩේ කරන්න තමාමය දෙන්න නැත්තේ මම ඉන් දම මේද ඔස්සල මේ ඔතුමාගේ මාධ්‍ය බලනවා දත්ත දත්තග කිය මේ යන යිති මට මතක් කෙනවා මගේ අවරුදු පහේ මටතින් කරපුදේ මට මතකයින්න කියලා ඔක තමා දත් අපි සාකච්ඡා කරන්න මෝන කාරණයක් අපේ කෘෂිකර්මාන්තය රසානික පෝ කාබනික පොහොර සහ ඒකත් එක්කා අද ගොඩනැකිලා තිෙන සංවාදය. මොකද මෛත්‍රපාල සිරිසේන මැතුමා තමයි කරලියට ගේන්නේ මේ කාබනික පොහොර පිළිබඳ පරිදි ඇතිබිච්ච සංවාදය කේන්ද්‍රයට ගේන්නේ මෛත්‍රීපාල සිරිසන මැත්තුවාක්. ඔබතුමා ඒ වෙලාවෙත් කතා කලා මේ කාබනික පොහොර වෙත ගමන් කරන්න. හැබැයි ඔබතුමා මේක ගත්තේ ටිකක් වෙනස් විදිහකට එක පියවරට එක අදියට ඔබතුමා ඉලක්කයන් ගත්තා අඩියක් පස්සට ගන්න ඕන තැන පසට ගත්තා අපේ ගොවියවාද ටිකක් අමාරු තැනකට ගිහිල්ලනේ. හොදැන් මේ මෙමයිද මෙතැන අසෝක හොඳනැද්ද කාබනික පෝරයි රටේ තියනෙන වසාහ ප්‍රශ්නය යොක්කොමි එකට අරගෙන පොඩ්ඩක් කතාෙරුවද අනිවාර්ය මකද මේ එක කාසිය දෙපැත්ත එක කාශී දෙපැත් ඔක්කොම එකට යනයේවා නොට ම බොහෝම කෙටියෙන් මේ ලංකාවේ මේ සහල් පිළිබඳව තත්ත්වය පොඩ්ඩක් යිතිහාසික පදනවත් එක්ක බොහම ඉක්පනින් කියන්න ම මකද මෙතෙන්ට එන්න ඊටිකටක් රටේ ජනතාව ැගන්න න හොක්කයිදන්නවා නොත් දන්නයට මතක් කිරීමත් නොදන්නයට මේන දැනවත්භාවයකුත් අවශ්‍ය නිසාම කියන්නේ. ැන් අපේ රටේ සහල් පිළිබඳව අපේ රාජාවලිය ඉතිහාසයේ ඉතාමත්ම ඉහෙලම සමුෘධයක් තිබුණු යුග විදිහට පොළොන්නර වුගේ පරක්ු බහු මරජතුමාගේ යුග හැඳින්නවා. එදට පරක්කු බාහුම රජතුමාගේ කාලේ, සහල් පිටරට ඇරියි කියන එක ඉතිහාසය සඳහන්නනවා. තට ඔය පරාක්‍රබාහු අනිුත් සමුද්‍රය අනික ුත්මහා වැැව් රජකාලෙ හදපු ඒවායින් තමයි සහල් පරාක්‍රබාහු රජතුමා තිරිකුුණාමල වරාය තමා පරක්බහු රජතුමාගේ වරාය ඒකාලෙ. එතවොට තිරිකුණාමල් වරාය ඉඳලා පොළොන්නරුවට නැව යන ගංගාවක් වගේ ඇලක් තිබිලදනවා ඒක කාලිග ඇල කියල කියන්න අද ඒක නෑ සම්පූර්ණ මැකිලා ගෙවල් දොරල්හද ය පඩිපුඩි ක්ඩි ක්ඩි ඇැන් ඇ තියෙනවා එතකොටට තිරිකුණාමල වරායෙන් පොළොන්නරුවට නැවගැවිත් තියෙනවා මේ කාලිංග ඇලෙෙන් විශේෂයෙන් මේ ආනායන අපනයන කටයුතු සඳහා. ඉතින් ඒවිදිහ තිබුණ මේ සහල් නිස්පාදනය ලෝකයේ පරාක්ක්‍ර බාහු යුගෙන් පස්සේ විශේෂයම පොළොන්නර් යුග බිධ වැටියම කාලිංගමාග ආක්‍රමණය, කාලිංග මාග ආක්‍රමණෙන් වැැව් අමුණු වෙහෙර විහාර පන්සල් ගොවිබිම් දරුවෝ නිවාස ඔක්කෝ විනාස කරල දැම්මනේ. එතකොට මහා බරපතල අපිට ආර්ථික විනාශයක් කාලිංග මාග ආක්‍රමණය සිද්ධ වනාා එනිසා දම පොළොන්නරයුගේ පොළොන්නරුවෙන් එතනින් නැවතිලා දඹද නියයට එන්න. උේ අපේ රජවරුන්ට. තකට එහෙම අපක ඉළඟට ගත්තහම අප ත්තොත් එක්දහස් පන්සිය පහහින්දන් අවසේ හතලි සටවෙනගම් මේ කාලසීමාව තුළ ප්‍රතුගේේී ලන්දේශයා ඉංග්‍රීසින් රට්පාලනය කරන කාලවලදත් සහල් පිට රටන් ගෙන හලතිෙනවා ගෙනාව. ඩහෙනනායක මැතිතුමා විශේෂයෙන් මේ රටේ විශිෂ්ට කුසිකර්මශේත්‍රයේ සේවයක් කරපු නායක එක් විදියට නිදහසේ පියා වගේම ඒට ගෝජනපත ව්‍යාපා ආරම්භ කරලා එතකොට ඒ කාලය තුළ දැන් ඊළඟට ඔන්න කෘෂ්කර්මාන්තය ආරම්බුණන දියශෂනකමතුම රජ්‍යන්තරන සභාවේ කෘෂ්ිකරමය ඇති දිර ඉන්න කාලන ඔය පුළලන් රාත මුදේ ඉන්න ඒරිවාගේ මහව ක්‍රජ සංස්කරණය කරල දේ නවසේ තිස්කරනගල ඉන්න පටන් ගන එකොට එෙම තිබුණු එක ඒති බිලා ඔහොම ඇවිල්ලාහසෝක මතක ඇති ඔබට චීන ලංකා රබර් සහල් ගිවිසුම එතකොට චීන ලංකා රබර් සහල් ගිවිසුම තුළ ඒ ගිවිසුම ගහන්න අවශ්‍ය වනේ මේ රටේ සහල් නැති නිසා එතකොට මේ රටේ වෙළඳ ෑමති ආර්ජි සේනානායක කඇමේතුමා මේ රටේ ආහා රෑමති ඔලිව ගුණතිලක මැතිතුමා එ මේ රටේ එතකට මුදල් ඇමති ජයාර්ජයවර්ධන ඇතිතුවා අගමැති දල්ලිසේනාය මේතුවා පනස්තුනේ හර්තාලය ඔබ අහලදයනවා රටේ ජනතාවට මතකඇද. තකො පනස්තුනේ හර්තාලය ඇතිනේ තිබුණු ආනුවට විරුද්ධව ආර්ථිකර්බුදයක්. අත වගේ ආර්ථිකර්බුදයක් නිසා තමා පනස්තුනේ හර්තාලය. රට පනස්තුනේ හතා ඇතිවන්න තවකාරණයක් හේතුවා ඩල්ලිසයක් බැන්තුමාගේ ආණඩුවෙන් හාල් සේරුවක් සත විසි පහක් වැඩිගේරු. සේරුවක් සත විසිිපහක්ව වැඩි කරපුහම ඒකත් ජනතාවඒකාල හැටියට ඔහල්ලන්න බැරි කාලෙ සත විිපහක් ගන්න ලකුගානක් පැ ඔ හතකොට ඒ ඒ තත්තේ ඩාව එතකොට එයින් අපිට පෙන යනයි තකට රබට සහල් ගිවිසුම ඇති කරන්න ඒ හේතුට එදාශිද්ධ වනා එකන් ඒක නුත්තේවා එතකොට පන්සිය පහේදං හතලිහටනකම් විදේශීය ආක්‍රමණ කාලෙත් සහල්ගෙනාව ඊඟට අපිගත්තු නිදහසෙන් පසු ලංකාවේ රබර සහල් ගිවිසු පටන් ගත්තහල් නැති නිසා පනස්තුනේ විතර. එකො ඊට පස්සේ ක කාලට ගුම කවුරුත් ිහකට මේ චීන ලකා අවුදු හතලියකට අවුදු හ අුරදු හතියක චීනරබර ිවිසු අවුදු හතලියකට එකට ඒක ලොකු රසවත් කදර දයන ම ම කියන්න ට ලා වෙලාව ගන්න නැහැ. එතකොට එතනින් මෙහම එනවා ඊීළට ෑවිල්ල ලංකාවටපු හොඳම. ියේ නා තතුමා හො ුෂකරම ක් ම පිගුරද මේතු පිු ද තු කාල කෘෂිරම ේ්‍ර විහාහල පරිවර්තන රාශයක් පලී වෙනන බන්්ඩාරම එතුමාගේ නනාකත්වයතුද සිද්දනා දැන් ඕම ගිහිල්ලා ඊළඟට යනවා එක්දා නවසිය ැට පහට හැට පහට එනකොට ඩල්ඩි සනාකම ඇතු ආගමැති ඒ වන්නකොටත් රටේ ආහාරහිකයක් හාල්න ඩල්ිසිනනායකම ේතුවා පටන් ගන්නවා ගොවි හමුදාව කියලා එකක්. කැපන් ජේ සෙනිරත්ම එතුවා ඔය පාල්ලිමේන්තුව ඒතුමාගේ පු සනිරත්න මහත්තය. ඒකකොට කන් පජ සනිරත්නට බාර දෙනවා ගොවි හමුදාවක් ඒක කියන්නේ කුෂිකර්මාන්තේ හාල්දියුණු කරන්න එතකට යක පොඩි රස්වත් අතගුත් ේනවා ඒකාේ ල්ඩිෂනා පැත්තුම අම්පාරෙ හිල්ලා චොපරගේ ඒනකොට නි ධර විශාල අක්කර සියගානක මේ ඉලුක්යායක් පෙන්නවා අයි කියලා මේ හොඳට වැැවිල තියෙන වී වගාවන් තමායි කියලා ඉන් ඒට මම යන්න කාල යන. එතකොටට එතනින් ඊළඟට ඒතත් ේතුන දල්දිිසනයක් අහතයා ග හමුදාව හදීමෙන් ඒ කාලෙත් ආහාර හිගේ පිළිබඳව ප්‍රශ්නය හල් නැති ප්‍රශ්නය. හල් ප්‍රශ්න කොච්චර මුුග්‍රත තියනවාන එක්දාන්න වසිිය හැත්තැයි ැතිවරන්නේේ මට මවේදිකාව හිටුපුගෙනෙ තරුණ එකක්විදිියට ක් ජාතික කක්ෂාන්ඩුව දල්ිසනනාකම ඇත්තුමා ඇතිවර යාාරි කරන්නේ ගොල්න් ඇහුවවා එක්සත් ජාතිය පක්ෂ ේදිකාවෙන් වන්ඩාරනායක මැතිනිිගෙන් හරි මේ එපුද මේ මැතිනිගේ ප්‍රතිති මැතිවරණ ප්‍රකාශනය මැතිවරණ ප්‍රකාශනයට දැම්මා හාල් සේරු දෙක් නොමිලේ දෙනුවයි කියලා හැත්තඇාවේ එතතුන් හහාල්සේරු දෙකක් නොමිලේ දනවයි කියලා දාපුහාම එක්සත් ජාතික පක්ෂ ේදිකායෙන් ඇහවා කොහෙන්ද හහාල්සේරු දෙක් නොමිලේදෙන්න්නේ රටේ මේ වගේද සහල් හියක්ක් තියදදි කිය හරි වටින ොකද මේ ලකාවේ ආහාර දේශපාලනය හර දේශපාලනය. එතකොට කොහොමද හාසේරු දෙකත් දෙන්නේ මේ අප ගබි හමුදාකඋත් හදර මෙත්තර කරලත් අපිට බැරුුණ සහල්ලන් ශම්පසිත වෙන්ඩ කොහොමද සිරිම එහමජකොල්ක කොහොම රිීමම හාසේරු දෙක නිකන් දෙන්න එතකොට බණ්ඩාරණයක මැතින නිකම් විහිලෝටවාගේ කි්වා ම හඳෙන් හරි ගනල්ලා හාල්සේරු දෙකක් දෙනෙනවා යිකවා මං හඳෙන් හරි කියන හාල්සේරු දෙකක් දෙවයි කියලා කිව්වා හැයි ඒකම බන්නනකොති ජයග්‍රහයකරුවා විශිත යග්‍රා යක තුන් දේක ලයක් ගත්ත පාලිේෙන් තුනේදේ බලා කරගත් නිසාන ආනු කරම ගස්තාවත් හැත්ත දෙකේ හැතුේ හැත්ත දෙකේ පත් හැත්තඇවි පත්ව එචත ලංකාවේ දේශනායක ඇතතුමා පිලිබි ගුණ අධර්ම ඇතුමා වගේම ඊ ලඟට හෙට්ට කොබ්බෑකඩුවුම ඇතුමා මේ රටේ කෘෂිකරම ඇමතිවර ුන්ගෙන් අත්ති විශිෂ්ට්‍රම ගණයේ ඇමතිවරු දන තම ඔතුන්ද ෘෂිකාර්මාන්තයට පුද්දුන්ම සේවයක් කර පු කොයිතුන්දර ඒ කාලෙත් මේ වීමෝල් අධික් ඒ අධිකාරිය ගනයක තිබුණා ඒ එක හේතුව රටේ සහල් කල්මනාරන ගරීමම පිළිබඳව ප්‍රශ්නේද හිටප ජනාාත් පැත්තමනනි අපේ මද විරමයක් ලබාගන්නන මේ විරාමෙන් පස්සේ ඔපතුමා ගෙනාව එක්දස් පන්සය ගැනවල ඉදිදර ලංකාවේ හාල් නි්පාදනය සහ එහි අභියෝග ඉතාආමත් සංශිප්තව ලස්සන්ට අපි බලන්න නඕන දැන් අපි ගොවිය මූන දීල තියෙන සැබෑ අභියෝග විශේෂයෙන් මේ පොහොර ප්‍රශ්නයක් එ කාබණික වගාවත් තුළ ගොපියට ගොඩ යන්න පුළන්ද ඒ මේ විරාමයෙන් පස්සෙ. ඇට ඔබ නැවත් පැතිික රස්රාන් සගා පාධි හිට පුජාජධපති ශව ලන් කනිධහස් පක්ෂණයක මෛත්‍රිපල් ත්තු එතුමා දීර්ග පැත්ලිකිරීමක් සවිස්තර පැහදලිකිරීමක් කර හාල් ප්‍රශ්නය ඉතිහාසේ එක්දස් පන්සේ පහය වගේඉදර මැත්තුමනි තැන් ඔබතුමා කිව්ව මේ අධිකාරය ඒකා අධිකාරය හාල් ඒකා ධිකාරය එදත් තිබුණයි කියලා කොහොමදි මේක බිඳින්නේ කොහමද අපි මේ පැත්තකින් ගොවයා අනිත් පැත්තැන් පාරිබෝග මේ දෙන්නන කොහොමදපි ගොඩදාගන්න මේකද මේකැයි ඇත්තටම මේ එක්දා අවසිය හැටගණන් වලත් මේ සහල් පෞද්ජලිකාන්ශේ ඒකාධිකාරය හැටේ දසගේ තිබුණා එකට හැත්තෑ විතරය නකොට සහල් සිකයත් එක්ක රජයට උමන වුණා මේ පෞද්ජලිකාන්ශේ ඒකාධිකාරය කොහොඳ බිඳින්න කියන්න දනට යන්න ඒක ප්‍රතිඵලයක් තමයි හෙට්ට ඔබෑකඩුව මහත්ම එක්දා අවසිය හැත්ත දෙක වී අලයි ම්ඩල හැද ලේමල්ල හදවා විියලේමල්ලේ හදල විතරක් නෙම එක් පයි කොටකඩු මතවා තමයි ලංකාවේ අද තියන ගොවිජන සේවා මධ්‍යස්ථාන හාරසිය පණහක් කිතර හැදුවේ ගෝජනසවා මධ්‍යස්ථාන ගීන්ට ඇවිල්ල නිලධරින් හුවන එකම තැන උපදෙශ කන්න. මේක හරි ලස්සනයි මොකදල් දිවයින පුරා හදපු මේ ගොවිජන මධ්‍යස්ථාන එකම ආකෘතිය එකම ගොමනිර්මාණ ශිල්පේතිෙන් කොටන්ට ගිල්ල බැලුවත් මේ ගෝවිජන මද්‍යස්ථානයක තුරගන්න පුළුව රගන්න ල ලංකාවේ මොන පාරක ගියත් ගුජන ස ද්‍යස්ාන තුරගත ොට් එක න වන ෝඩ් ක තකට ොබැකු මහම ම ුජන මධ්‍යස්ථාන හරසි පහක්කිතර හැදවී ඊලාලට කොබැකටු මහත්ව මේ පෞද්ජලිකංශයට මුහුණ දීම සඳහා ලොකූ වැඩක් කිරවා ියලයි මණ්ලේ හැදවා ගෝජනසව මධ්‍යස්ථාන හැදවා අහස උසට සයිලෝ තියන විශාල මහා පරිමාණයේ වීමෝූල් හතක් හැදවා. කොම් බැකටුවම එතුවා. පොළොන්නරුව අන්රාජවරේ හසලක මිනිීපේ හම්බන්තොට දි ශ්‍රික්කයේ ඔන්නොහොම මට මතකයි අම්පාර විශාල් හාල්මූල් හතක් හැදුව. හතක් හදලලා වී අලේ මන්ලේට බාරද වුණවා. එතකොට වී අලි මණ්ඩලේ වීගන්නවා. අලිමන්ලේ විශාල මමුල් හතක් හැදවා වී කොටනෝ ඇල් හාල් දෙනවා එතකොටසාල් මෝල් ඒකාධිකාරයේ සහ පෞද්ජලිගන්සේ කාධිකාරය සහ රාජජාන්සය යම්කිසි තුළනයවීමක්කාාව රාජාන්සය අතට වීගැනීම සහ සහල් නිස්්පාදනය යම් ප්‍රමාණයක් ගත්තාඒ ඒ තුළ බැයි ඒක මහා ලොකු ප්‍රමාණයක් මෙවෙේ මගේ මතගේ හැටියට උප්‍රීීම වශයෙන් ගත්තත්මට මතකයි සීයට පහළුවක විතර ප්‍රමාණයක් තමයි රජය අරගන ඒ විදිහ කළේ නමුත් අවාසනාවකට ඉදාන්න වේ හැත්ත හතේ විෘතාාර්ථක අත්ත එක් විෘතාර්තිිකේ හොඳ නර්ක දෙකම තියෙනවානේ ම විරෘතාාර්ථකයට විරුද්ධග කතා කරනවා ඇම නෙවෙයි නමුත් හැත්ත හත්තේ ආණ්ඩු ආපුහම මේ සහල්මෝල් ලක්කෝම හලා දම්ම සහල්මෝූල් ලොක්කොම හල දෙම්ම ඊළඟට වී අලෙමන්ලයට වී ගැනීම අසූ වනන් වෙනකොට නැවතුුණ එක්දා අු දෙකේ නැටනම් අනු තුනේ කෘසිකරමමති ධර්මදාස වන්න මහත්මයා ගොවින්ගේ පහර සහනආධාරය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. එතකොටට දැ පී අලමල්ලේ තිබුණු මහා ගබඩා සම්පත්බීමෝල් එක්දාන් අවශය අනු දෙක තුන අවුරුදුුවල එක එක ජාවාරංකාරයන්ට්‍ර ෝ නැහ්නම් වෙන වෙන ව්‍යාපාරිකයින්ට මහා ගබඩා දුන්නා එතකොට මේ බඩු විශාල වශයෙන් ගබඩා හොකත් දේශාලශනෝ තමායි ගත්තේ ොන්ර තිබුණු හා විශාල ගබඩා ලංකාවේ හැම තැනව තිබුණේවා අපේ ඇස්සල්ට දැක් දේශපාලක්කන්ට තමා හුකක්ත් දුන්න ගල්වගෙන යන්න වවිියල මන්ඩල අකරමණන්න කෙරු වියල්මන්ලේ හල ජැම්ම වියල මන්ලේ දේපල විනාස කිරවා ඔක්කොම ඔක්ොම ක් අදත්වය පුරවත්තු වගේ නටබූමගේ සමර තැන්තල තියන විියල්ලමන්ලේ ඒවා තකොට පොහර සහනආධාරයක් නැතිකෙරවා තකට අනූහතරේ චද්‍රකා මතතික අන්ඩුව පම චන්ද්‍රිකාමතතිනිගේ මැතිවරන ප්‍රශණ ප්‍රානයක් තමයි නැවත පහරසාහනධාරය දීම ේ ඒගේ චද්‍රකාමතල පහරසසාහනාධාරය දුන්න හොම ගිහිල්ලා වී අලේමණලේ අකරමන්නන ඕෝම ගිහිල්ලා හසෝ හොඳද රසවත් කතාක්ත්ති නවා එක දිගට කියන්න වෙලාවක් නැහැ එදාන්න සි අනුනමේ හෝ දෙදහේ දම ජාතන ගුරිිකර්මය විදිහට පාලිමේතුට යෝජන වක්කි දිරරි පටත් කලාා වී අ මණඩල පනතා හෝසිකි්‍රීමේ යෝජනාවක් න් ප්‍රමදස ජනත් ෑල දරම්දහස පණඩමතුමා අලෙමන්ලේ වහල දැම්ම අකර්මණය කෙරුවා දේපල ටි වත්කම් ටික දුන්නයි එක එක්කෙනාට ඊට පස්ේ අනුනේ හෝදේ දහයෝජනාවක් කාව වී අලෙමන්ල පනත අහෝස කිරීම මේකෙදී මමත් තව මන්ත්‍රීවරු අපි දහත් දෙන කෘෂිකාර්මික ප්‍රදේශවලආ වෙලා රජයටට කරුණු කිව්වා දීමු යමිතුමාටත් කිව්වා මේඒ හොඳ දයන්න ෙවේ මේ කෘෂිකරර්මටඒ ගොගවින්ට අවස්සදයක් වියල මන්ලෙත් ඒ නිසා මේක යුගෙන්ටිිය අු විද වහල දෑ ම මේ පනත දැන් හොස කරඩ කම ඒගුල් එකට කඳන් පලිමේන්තුර යෝජනාව ගෙනවා මමත් අපි මන්ත්‍රීවරු මම එතකොටත් ඇමතිවරෙක් අපි දහත් දෙනෙක් එකතු වෙලා චන්දුයමසෙන වෙලාව සබාාව එලි එටගිය එගම යෝජනාව පැරදුවා ඒක වීියලමන්ල පනත යතුරුණා. ඊට පස්සේ දෙදස් හතර අපි ආණ්ඩුව ගත්ත මම මහවෙල මතිවුණ මයිදරා පක්ෂමඇත්තුමා දෙදස් පහේදදින්නලා මට කෘෂිකරම මහවැලි ඒආයතන ඔක්මොදදුන්නා. හෙකකොටට ඔන්න දැ යුද්ධෙත් පටන් ගත්තා දැන් ආහාර ප්‍රශ්නය තියෙනවා. අ තුකගැම රජතුමා එලාර යුද්ධේ යනකොට මගේ සහෝදරයට තමයි දුන්නේ තිස්සකුමාරයට සද්දාා තිස්සකුමාරයට කෘෂිකරම ඇමතිකම දුන්නන්නේ අට තම ඔඹ කෑම හද පං හා රහද පං අප යුද්ධ කරනවා කියලා. ඇදකොට මන්දරාජ පක්ෂම එතුමා දෙදස් පහෙබලයට පත්වෙලා යුද්ධ පටන්ගත්ත වගේම මටබාර දුන්නා ආහාර නිස්පාදනය කෘෂිකරමය. ඒගෙන් තමා මම අපිවා රටනගුම වැඩ සටහු රටේ පටන් ගත ඉතාම සාර්ථකුණ ලංකාවේ පක්මගුල් සියගානක් වේගෙන් කෘෂිකර්මාන්තය හලගිය එතකොට පියලේ මන්ලේ මම නැවත අමාත්‍ය ම්ල සන්දේශයදදාල දෙදාස් සතේ පනත තියෙනවානේ ඒනිසා මන්දරා පක්ෂණ ඇතුමාර කියලා තුමා හොඳයි කියලවා ඒවෙලා මම කැමිනට් සන්දේශයදදාාල වියලේ මල්ලය ආපහු ක්‍රියාකාරය කළ අධ්‍යක්ෂ මණලය පච් කරලා විවල මල්ල පනගැන්නවා. ඇෝට ඒක ඉතින් තැන් කලින්ති බුණු ගබඩානෑඇනොෙක්නේ ප්‍රස යවා හමතිබෙන අතර ඔන්නඔ ඔබ කියපු කාබනික පෝර ප්‍රශ්නය. මම අස්සෝක මහවල ඇමතිවර ඇවිදිහට අවුරුදු දාහත හමර කඩින් කඩ ඉඳල තියනවා. කඩින් කඩ ඉඳල දයනවා. එට කෘෂිකරම ඇමති දේරබං අවුරුදු හයක් ඉදල තියනවා. එකට කෘෂිකර්ම ඇමති කාලේ මම දෙදා සහතයේ එතකටත් මේ තත්ව අපි හොඳර තේරුම් කරඳු මහවැලි ඇමති විදිර හිට අවුරුදු දාහතේමත් කාමනික පූර නිස්පාදනය මහවැලි කලාපොල අපි කලාා අපි හ බැයි කලේ ආදර්ශ කලාප නියමු කලාප. ඊළඟට දෙදශ හතේ කාමනික පූර් අධිකාරයක් හැදුවම සමාවෙන් අපි වරසරාණය ආගටෙන්නේ මේක හරි වැදගත් මතකෙට් නගාගන්න මොකද මටත් මතකයි ඔබතුමා මහවැලි කලාපොල මේ ආදර්ශ ගොයිපලව වල් කර. හැබැයි දැන් මේ ආදර්ශ ගොයිපපුලොවල් කතාව නෙවෙයින දැන් අපි රසායනික පෝර නවත්තල ැ ගොවයා අමාරු තැනකට ගේල් ලමේ නි්පාදනයක් එක්ක. අපි කොහොමද කල්මනා කරණය කරගන්න. ඇත්තම් අසෝක අද කෘෂිකර්මාන්තය ගත්තහම අද තත්වේ ගත්තොත් ගොවියාගේ ජීවිතය මහා බරපතල අර්බුදයක. කෘෂිකර්මාන්තය බම දකින්නේ වාචක ඒ මොකද මේ තත්වයට කෘසිකර්ම ශේෂත්‍රයේ තැන් අද ගොවියාට එක පැත්තකින් වීමිල පිළිබඳ ප්‍රශ්න උඩ ගවිය උුල් ලෝසනය කරනවා. අනි පැත්ෙන් ද විශේෂමද මේ අවුරුද්ධ දැන් මේ මාස් කන්න ලැන් බල ඉවරයි දැම් මාස් කන්නේ අවශ්‍යයි දැම් පෝර අව්‍යයි පෝර අවශ්‍යයි මේ පෝර දානමොහොත පහනොත් ඇ ොර දන්න ටක්න ඕ දැන්ගතින් මේ තව සතියක දෙහෙකින්දල පොරෝන තැන් තව සුමානයක දෙහකකි දල පෝරෝන මහට අම්පාර පැත්තට ලලාහට දස්සන කුත්දැම් පූර වශ්‍ය වෙලා ඇති මහවල්ි ප්‍රදශවලයෙම ො වුල්ල කලින් ගොවිතන් අස්සනු කපා ගැනීම වුර කෙරවා. එදකොටට අද ගොවියා පත්වෙලාඉන්න තත්ත්වය මහ කේදවාචකයක් හැබයි ගොවියා පත්වෙලාන්න තත්ත්වය වීවිකුණනා ගැනීම වෙළඳපල නොමැතිකම. ඒවාගේම අනි පැත්තෙන් ගත්තහම පොහොර ප්‍රශ්නය උඩ ඇත්තම්ම මේ ගොවියා මේතත්තරට ඇරුණයි කියලා කියන්නේ රට බරපත්තල ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එකට මම් මෙතෙන්දි බලන්නේ මගේ අදහසේ හැටියට මම ගොවයා සහ පාරිභගකයා කිය දෙපැත්තමමා මම් බලන්නේ. ගොවියා නිෂ්පාදනය ප්‍රමුකයා එයාට වෙන පලළක් තියනන්නරුව නිස්පාදනයටට අස්සන්න වැඩිවෙන්න ඕන දැ සාමා්‍ය ලංකාවේ මාස්කන්නේයගත් හම වීනිස්පාදනය මට්‍රික්ටොන් මිලියන් තුනයි දසම දෙක් විතට මාස්කන්නේ මෙහම ගියොත් අපි මේ කාාවනික ගොවිතනට ගියොත් ඔය අපිට තිවිච්ච ප්‍රමාණය ගන්න පුළුවන් වෙ ඒ ප්‍රමාණය නොලැබුණනොත් අපි කොතන්ට දෙයන් හ ඇතින්දිිබිහම ප්‍රශ්නයක් වෙනවා. දැම් මාස්කරන්නයට මට්‍රික්ටො මට්‍රිටොන් මලියන් තුනයි දස තුනක් වගේවා වී අස්සන්න යල්කන්නට එනවා මට්‍රිටොන් දෙකයි දසම තුනක් හතරක්කිතට යල්කන්නට වී අස්සන්න වෙනවා. එතකොට ලංකාවේ සහල් පාරිභෝජනය අවශ්‍යයි අවරුද්ධකට මෙට්‍රික්ටොන් මිියන් මට්‍රික්ටොන් මිලියන් දෙකයි දසම පහක්කට පොඩ්ඩක් වැඩියෙන් අවශ්‍යයි එතකොට අනිපැත්තෙන් ගත් තහමමා අසෝක ැ ගියවුද්දගත්හම අපි පිටි පාරිභෝජනය කරලා තියන පිටින්ගේන පාම් පිටි මෙට්‍රික්ටොන් මිලියන් එකයි දසම පහක් ලංකාේ වැඩිපුරම පිාරිභෝජනය ගියවෞද්කට හේතු ආඩි රක් දක්නෙවයි කරුණ තත්වය නිසා ගෙවල්ල ලොක්කොම ගෙවල්ලොලින්නකොට වැඩියෙන් ඇැවෙනවා එතකොටට මේ බත්වගේ න අර මනුහරි එකේ එක දේවල් හදාගෙන කනවා එතකොට ඒ නිසා ගියවුරුද්ධි තමයි දීර්කාලයකින් ලංකාවේ ස පිටි කාලා තියෙන්නේ හුඟක් මේ අවුරුදු ගණනාවගේින් ඒ සංඛ්‍යලයගනවල තියෙනවා. එතකොටට දැන් අපි හිතන් ඕන මේ ස්වයම්පූෂිත භාවය ගැන කියන කතන්දරයේද ප්‍රශ්නේදී දැන් හොඳයි අපි හිතුවොත් එහෙම පිටටින්ගේ පිටි නැමැත්තුව කියලා අපි හි කරනවට නෙවෙයි. හැබයි එහෙම වනොත් අපිට මේ තියෙන සහල් නිස්පාන මෙක් පිප්ටොන් මිලියන් දෙකයි දසම් පහක් හයක් වගේ ගාන අපිට හැරෙන්ඩවත් බෑන ආහාර එකොට අපේ සොයෑම්පෝෂිත කතන්දරේ මෙතන තමා අහුුවෙන්න්න තැන හාල්පිට් පාපිටි එක්ක තිරගු පිටිත් එක්. එකොට දැම් මේ පොහොර මේ තත්ත්ේඩ ලබනකන් මේ මාස් ඉදිරි මාස්කන්නය මාස්කන්න නෙවයි අවුද්දේ වැඩි නි්පාදනය තියෙන්නේ බයිති හරිම කණගාටුය කියන්න අස්වැනු අඩුවීමනං සිද්ධ වෙනවා ඒක නිසා ගොවයා වැටල තියෙන දුක්කිත තත්වය. නිෂ්පාදනය පාහ වැට හ අස්සන්න වූ කියයාාම මේ ගොවිජීවිතය ඔොල ඇතිවෙන බරපදල ආර්ථික අර්බුදය මේ ඉතාම දුක්කදායකයි තකට ඒ තත්වය පාරිභෝ කියට තදින් බලපා්ට පටන් ගන්නවා ො හැම දේම බාණ්ඩ ඉහල ෑමසාහ හිගයක් ඇතිවීම. එහෙම බලද්දී අපිට තවදුරටත් යන්න පුළුවන් වෙයිද මේ කාබනික පොහොර මතම කරන ගොවි තැනකට ඉති මේක දැම් පෞගි දවස්සොල මේ ගෙනත්තිබුණානේ කාමණික පෝර්ඩ සම්පල් වගේයක් කොහෙන්ද චීනෙන්ද කොහෙන්ද. එදට ඒේ සුත්‍රජීවන් අපිට නර්ක ඉතාම අයහපත් ගොවිතැම් විනාස කරන සුද්‍රජීවියයක් හිටියයි කියලා අහුනානේ. එදකොට සාම්පලය ගෙනා පුහම මෙහෙමයි. ඉතිං මේමගේ යම් මටනම් කියන්න බැහැ ඇයි අපි මේ මගේ තැනකට වැටුණි කියන එක ට හරිරනගා මොදම හිටපු කෘිකර ඇමතිවරෙක්විදිට නාධපතිවරෙක් විදිහට ම වෙල අවුරු දහතහමාරක් කරපුම ඇමතිවරෙක් විදිහයට වාර්රිමාර්ග ඇමති විදිරයටටපු කෙනෙක් විට මේ සේස හම්බන්ධයෙන් තියෙන මගේ අත්දැකීම සහ අවබෝධය දැනුව තුළ මටනම් හරි කනගාටුවක් ඇතිවෙනවා මේ ඇති වෙලා තිබට තත්ත්වය ඉති මේකෙන් ගොඩන්න අපි වහා වහා ක්‍රියා කළේ නැහනම් අපිට බෝම නරක තැනකට අපි පත්වේ විශේෂයෙන් ආහාර සහ ගොවිජන ජීවිතය පිළිබඳව. හිට පජාත්‍රත්තුමනි බෙහෙවින් මස්තුතියි අද පැතිකට සංවාදයට එක් වුණාට. හොඳයි බෝමිස්සතිී?